One man. Titanic. 7 man. Kick. 9 man. දෙන්නගේ ජීවිතේ හොඳ මාරංචියෙන් ටික දවසකට කලින් තමයි සාරංගගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. එයාව සර්ප්‍රයිස් කරන්න උදේම යාළුවන්ටත් එන්න කියලා එයා ආසම කෑම ජාති ටික මේ විදියට arrange කරා. අපි දෙන්න බැඳට පස්සේ සමරපු යාගේ first birthday එක තමයි මේක. ඊට දවස් කිහිපයකට පස්සේ තමයි චූටි බබා එනවා කියලා අපි දැනගත්තා. නංගිලා දෙන්නට තමයි මම මුලින්ම කිව්වේ ඊට පස්සේ සාරංගට අම්මට අපේ අම්මටයි තාත්තටයි ඔන්න ඔය විදියට පිළිවෙලින් කෑගෙන කෑගෙන ගියා. මේ අපි ඩොක්ටර්ව හම්බෙන්න ගිය පළවෙනි දවස. පළවෙනි මාසේ එහෙම දන්නේම නැතුව ගෙවිලා ගියා. මිඩ්වයිෆ් අපේ ගෙදර ආවා. හිරු සුපර් ඩාන්සර් සීසන් 3 පළවෙනි රෙකෝඩින් එකට මම ගියා. ඊට පස්සේ නම් වැඩේ චුට්ටක් දරුණු වෙන්න පටන් ගත්තා. පේනව නේද මං කෑම කවපු හැටි? 2 months. මාස දෙක ඉවරයි. ආපහු ඩොක්ටර්ව බලන්න ගියා. මේව තමයි මං කෑවේ. සාරංග ළඟටම ගෙනත් දුන්නා ඒ කාලේ නම්. සුපුරුදු විදියටම සුපර් ඩාන්සර් රෙකෝඩින් උත් ගියා කොච්චර අමාරු වුණත්. එදා රෙකෝඩින් එක ඉවරලා ටිකක් අමාරු වුණා. කෙලිම හොස්පිටල් ගියා. මේ විදියට සේලයින් දුන්නා. පහුවෙනද තමයි අපව ගෙදර ගියේ. දිගින් දිගටම එහෙම වුණා. Titanic. 3 months. යාද දෙනානේ. යාද දෙනානේ. යාද දෙනානේ. ඔයා තමයි වද දෙන්නේ. මේ මගේ බර්ත්ඩේ දවසේ උදේ අම්මා මාව සර්ප්‍රයිස් කරා. මේ අපේ යාළුවෝ ටික එකතු වෙලා මට දීපු සර්ප්‍රයිස් එක. හැබැයි එතකොට යාළුවෝ නම් දැනන් හිටියේ නැහැ අපි ප්‍රෙග්නන්ට් කියලා. ඊට පස්සේ අපි ප්‍රෙග්නන්ට් කියලා අපේ යාළුවම සර්ප්‍රයිස් කළා. 4 months. මුලදී කන්න බැරි වුණා ඒවත් එක්කම අල්ලලා මං කන්න පටන් ගත්තා. හොඳට නිදාගත්තා. මං කේනානේ මං කාපු හැටි. මං ආසු නැති එක තමයි බ්ලඩ් ටෙස්ට් ගන්න ගියපු වෙලේ. මේ අතරෙම තමයි බ්ලූම්ස් ඇන්ඩ් බටර්ෆ්ලයිස් එකේ ෂූට් එක තිබුණේ. හැබැයි ඕක නම් ෆේක් ටමී එකක්. මේ වෙනකොට නම් මට අර තිබ්බ හයිපරෙමසිස් තත්ත්වය ගොඩක් දුරට හොඳයි. ඉතින් සාමාන්‍ය විදිහට කාලා බීලා වැඩ කරගෙන යන්න පුළුවන් වුණා. මේ අතරෙම තමයි හිරු එකේ අවුරුදු දවසේ නැටුවේ. ඊට පස්සේ පොඩි නිවාඩුවකට අපි කොළඹින් පිටට ගියා. ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට්. ෆොරෙවර් ෆේස් වාෂ් එකේ ෂූට් එක කරෙත් මේ කලිම තමයි. ස්විමින් ඉස් රියලි ගුඩ් එක්සර්සයිස් වෙන් යෝ ප්‍රෙග්නන්ට්. ස්ලිම් අවෝඩ්ස් වලට නොමිනේෂන් එකක් තියෙනවා කියලා සාරංගම සර්ප්‍රයිස් කළා. එකක් නෙවෙයි තුනක්. See I told you should be there no. 5 months. සුපුරුදු විදියටම ડોક્ટર වන්ව හම්බෙන්න ගියා. පොඩි නංගි මං ආශම කරන වොෆල් ට්‍රී ක්‍රීමි ස්ට්‍රෝබෙරිස් චොක්ලට් තියෙන මේක මට ගෙනල්ලා දුන්නා. පේනව නේද මං කාපු හැටි පෙරේතෙක් වගේ. Your craving or your baby's craving? 6 months. ආයෙත් අපිට බ්ලූම්ස් ඇන්ඩ් බටර්ෆ්ලයිස් එකේ ෂූට් එකක් තිබුණා. මේකට මේකප් කරන්න ගියා. කුලක්කන් කැඳ බොන්න ආසෙ තුන ඉතින් හැදුවා. සාරංග රස අඹ ගෙනල්ලා දුන්නා. දැන් බඩ ඇතුලේ බබාට කොහොමද ඇඹුල් දැනෙන්නේ? සාරංගට බ්‍රේක් එකක් හම්බෙච්චිනා. අපි දැන් ට්‍රිප් එකක් ගියා. අයන සීකට ගියේ වාද්දුව තියෙන. දැන් නම් බලද්දි ආයෙත් ඒ කාලෙට යන්න හිතනවා. Seven months. මේ කාලෙත් අපි ලස්සනට ඉන්නවනේ. මම සුපර් දෙවියන්ට මම ඒක කරගත්තා. මේ 28 weeks වල ග්ලූකෝස් ටෙස්ට් එකට කලින් කාපු දේවල් වල හැටියට නම් මම සෑහෙන බයෙන් හිටියේ. ප්‍රෙග්නන්ට් කාලේ පුරාම මං ජිම් එකට යන්න අමතක කරෙත් නැහැ. කොරෝනා
කාලේ හින්ද සමහරක්වසල ජීනන බැරි වුණා. ඉතින් ගෙදර ඉඳලා වර්ක් අවුට් කරා. 8 months. ඉඳන් යන කලින් හැමදාම රාත්‍රී බබාට සින්දු කිව්වා සාරංග. දයාලු දැනුත් බබා මේ සින්දුවට හරිම කැමති. අපි දෙන්නම එකතුලා බබා ගැඳුම් හොදලා වේරලා හොඳට අයන් කරලා නවාගත්තා. මේ අපි දෙන්නටම කෑම් බෙදාගෙන මටත් කවලා එයක් කෑවා. මේ චූටි චූටි වැඩ හින්දා අපි දෙන්නගේ එක්සයිට්මන්ට් එක නම් සෑහෙන ගොඩක් වැඩි වෙලායි තිබුණේ. අයියෝ බලන්නකෝ දවසක් මට ජිම් එකේ හොඳටම හින්ද ගියානේ. හැමදාම රෑට අපි දෙන්න බබත් එක්ක කතා කරනවා, විහිළු කරනවා. මෙන්න මේ වගේ. සාරංගට කියලා මම හැමදාම මගේ කකුල් දෙක නම් මසාජ් කරගත්තා. සාරණ්‍යා Who's going to iron? Me. Who's going to fold? That, you will fold. No. Yeah. No. Folding is not my thing. Mama, I tell her this. බබාගේ ජෙන්ට එක ඩොක්ටර් දන්න නොයි වුණාට අපිට කිව්වේ නෑ සීල් කළ එන්විලොප් එකක් දුන්න. මේ අපේ බේබි නර්සරි එක හදන විදිය. ආන්ටි ඕලු තමයි ඒක කරේ. බබා එන්න කලින් අපේ ගෙදර ගොඩාක් ගොඩාක් ගොඩක් වෙනස් වුණා. එනව නේද සාරංගවත් අල්ලගෙන අපේ අම්මා මල් පැලට හිටෙව්වා. මේ අපේ බේබි නර්සරි එක සෙටප් කරපු විදිය. ඉතින් වැඩ ගොඩක් තියෙන උනට බ්ලූම්ස් ඇන්ඩ් බටර්ෆ්ලයිස් එක ලස්සන්ට මේ නර්සරි එක අපිට කරලා දුන්නා අපි ආසම විදිහට. අපේ බේබී නර්සරිකේ ෆුල් වීඩියෝ එක ඔගොල්ලෝ YouTube දකින්න නැතිනේ. බබා එන කලින් සාරංග කාමරේ පේන්ට් කරා. 9 months. මේ අතරෙම තමයි අපේ first wedding anniversary එකත් අපි celebrate කළේ. මේ ගෙදර ඔක්කොම ළම එකතුලා hospital bag එක pack කරනවා. අම්මිලා තාත්තිලා අම්මලා ඔක්කොම. Dr. Saranga is ready to Pau mummy. That's her. ගලවස් ගන්නට තියෙන හින්දා සාරංග මාව පොඩි පික්නික් එකක් එක්කන් ගියා. වැඩි ඈතකට නෙමෙයි ගෙදර පිටිපස්සේ කුඹුර ගාවට. මේ මගේ සුපදාන්ත අන්තිම වසරේ කඩේ. හරිම දුකයි. මේ සාරංග බබාගේ බේබි ස්ට්‍රෝලර් එක හදනවා. යාට මේ වගේ වැඩක් සෙට් වුණොත් නයි ඉතින් දවස හැරි එක කර කර ඉඳී. මා රමාරු ගැට. සාරංග මට PlayStation play කරන්න ගන්නවා. 9 months.
හොස්පිටල් යන කලින් දවසේ වෙයි අමිත් එක්ක තමයි මම වැඩිපුරම වෙලාවක් ගත කරේ. සාරංගි සුපර් එක්සයිටඩ්. අන්තිම පාරට ඔක්කොම හරිද කියලා චෙක් කරනවා මේ හොස්පිටල් එකට යන කලින්. ඔය දින හොස්පිටල් බෑග්ස් ටික ඒ ටික හරි. මගේ බෑග්ස් ටික කාර් එකට දාගන්න ඕනේ. ඔක්කොම හරි. දැන් බබා වරන් එන්න තියෙන්නේ. මේ අපි දෙන්න තනියෙන් හිටපු අන්තිම දවස. හෙට ඉඳලා 3 දෙනෙක් යනවා. මෙහෙම තමයි අම්මා පිට ආශිර්වාද කරේ. ඊට පස්සේ අම්මිට ආශිර්වාද කළා. මාසෙකට විතර හරියන බඩු නම් අපි පැක් කරගෙන ගියා. මේ විදිහට තමයි ඕනම කෙන බඩ් එක අපි කාර් එකට දාගත්තේ. ඔක්කොම හරි. දැන් අපි යනවා. හොස්පිටල් එකේ අපි 3 දෙනා ගත කරපු කාලය මම ඔයගලන්ට තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්.